ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ අප්‍රිකාවේ ධනවත්ම සහ ලෝකේ දූෂිතම රටක් වන සමක ගිනියාව පිළිබඳව. ඇතරම සමක ගිනියාව කියන්නේ මධ්‍යම අප්‍රිකාවේ පිහිටා තිබෙන ඉතාමත්ම විශාල වශයෙන් ස්වාභාවික සම්පත් පවතින රටක්. නමුත් මෙහි පවතින ඉතාමත්ම දූෂිත පාලනයක්. මෙය ඉස්පානිය නිදහස ලබන්නේ 1968 ඔක්තෝබර් 12 වෙනිදා. ඒ අනුව අප්‍රිකානු මහද්වීපයේ එකම ඉස්පානිය යටත් විජිතය විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මේ වන විට නිදහසෙන් පසු වසර 55ක් ගෙවී ගිහින්. නමුත් ඔබ විශ්වාස කරන්න එම වසර 55 තුළම සමක ගිනියාව ජනාධිපති ලෙසින් කටයුතු කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් පමණයි. ඒ අනුව වත්මන් ජනාධිපති වන ටියඩෝරෝ මෙහි ජනාධිපති බවට පත්වන්නේ 1979 වර්ෂයේදී. ඔහු සැලකෙන්නේ ලෝකයේ මේ වන විට බලයේ සිටින ජනාධිපතිවරුන් අතරින් වැඩිම කාලයක් බලයේ සිටින ජනාධිපතිවරයා විදියට. ඒ වගේම මේ වන විට සමක ගිනියාවේ උපජනාධිපතිවරයා විදියට කටයුතු කරන්නේ ඔහුගේ පුත්‍රයා. නමුත් මේ ජනාධිපති පවුල සැලකෙන්නේ ලෝකේ දූෂිතම රාජ්‍ය නායකයන් විදියට. ඒ අනුව මවුන්ගේ දේපල ප්‍රංශයේ ස්විට්සර්ලන්තයේ සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක පවතින බවට වාර්තා වෙනවා. ඇතරම එක අවස්ථාවක ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ විසින් මවුන්ට නඩු පවරලා ඒ රටවල තියෙන මවුන්ගේ දේපල රාජසන්තක කරනවා. පසුව එම සියලු මුදල් සමක ගිනියාවේ මහ බැංකුවට බැර කරනවා. ඉන්පසු අවසාන වරට මෙහි ජනාධිපති වර්ණය පවත්වන්නේ 2022 නොවැම්බර් මාසයේ. නමුත් ඔබ විශ්වාස කරන්න එම ජනාධිපති වර්ණයෙන් මේ දූෂිත ජනාධිපතිවරය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 97%ක් වෙනවා. අද වීඩියෝවෙන් මේ රට පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් ගැන සොයා බලමු. ඒ වගේම මෙය ලෝකේ වෙනත් රටවල් වගේ නෙමෙයි ඉතාමත්ම සුවිශේෂී රටක්. ඒ නිසා මේ වීඩියෝ අවසන් වනතෙක් රැඳී සිටින්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. මුලින්ම සමක ගිනියාවේ පිහිටීම ඇතුළු රට පිළිබඳ විස්තර සොයා බලමු. මෙය භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ මධ්‍යම අප්‍රිකාවේ බටහිර ප්‍රදේශයේ. රටේ සම්පූර්ණ විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 28,050ක් පමණයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් අඩකටත් වඩා කුඩා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. භූගෝලීය වශයෙන් සමක ගිනියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉන් එක කොටසක් දූපතක් විදියට අට්ලාන්ටික් සාගරයේ ගිනියා බොක්ක ආසන්නයේ පිහිටා තිබෙනවා. රටේ අගනුවර වන මලාබෝ නගරයේ පිහිටා තිබෙන්නේ එම දූපත තුල. එම රටේ ප්‍රධාන කොටස අප්‍රිකානු මහද්වීපයේ බටහිර කොටසේ කැමරූන් සහ ගැබෝන් රාජ්‍යයට මායිම පිහිටා තිබෙනවා. රටේ විශාලම නගරය වන බාටා නගරය පිහිටා තිබෙන්නේ එම කොටස තුල. ඇතරම රටේ අගනුවර පිහිටා තිබෙන දූපත පිහිටා තිබෙන්නේ ප්‍රධාන භූමියට ඉතාමත්ම දුරස්තව. එය බෙහෙවින්ම ආසන්න වෙන්නේ කැමරූන් රාජ්‍යයට. ඒ අනුව මේ වන විට සමක ගිනියාව තුල සිව්ඩාට් ලාපාස් කියලා නව අගනුවරක් ඉදි කරමින් සිටිනවා. ඇතරම ගොඩක් දෙනෙක්ට මේ රටේ නම පැටලෙනවා. එයට ප්‍රධානම හේතුවක් වෙන්නේ මේ හා සමාන නම් තිබෙන තවත් රාජ්‍යයන් කිහිපයක් පැවතීම. ඒ අනුව අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉක්වටෝරියල් ගිනි කියන රට. ඒ කියන්නේ සමක ගිනියාව. මීට අමතරව මේ හා සමාන නම් තිබෙන තවත් රටවල් තුනක් තිබෙනවා. එම රටවල් වෙන්නේ ගිනියාව, ගිනි බිසව් සහ පැපුවා නිව් ගිනියාව. මේ අතරින් ගිනි බිසව් සහ ගිනියාව කියන්නේ බටහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන ඉතාමත්ම දුප්පත් රටවල් දෙකක්. උදාහරණයක් විදියට ගිනියාවේ ඒකපුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 1100ක් පමණයි. ඊට අමතරව ගිනි බිසව් කියන රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 850ක් පමණයි. නමුත් අද මේ කතා කරන ඉක්වටෝරියල් ගිනි කියන රටේ ඒකපුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 9200ක් වෙනවා. මීට අමතරව තවත් රටක් තිබෙනවා පැපුවා නිව් ගිනියාව කියලා. ඇතරම එය පිහිටා තිබෙන්නේ ඔසේනියානු කලාපයේ. ඒ කියන්නේ ආසියාවට නැගෙනහිරින්. එයත් සැලකෙන්නේ ලෝකෙ දුප්පත්ම රටක් විදියට. මීළඟට සමක ගිනියාවේ දේශගුණික තත්ත්වය සහ ආර්ථිකය පිළිබඳ සොයා බලමු. සමක ගිනියා කියන නම ඇහෙද්දී බොහෝ දෙනෙක්ට සිතෙන්නේ මෙය ඉතාමත්ම වියලි කටුක දේශගුණයක් සහිත රටක් කියලා. නමුත් මෙය සැලකෙන්නේ ඉතාමත්ම හොඳ දේශගුණයක් සහිත ඉතාමත්ම සුන්දර රටක් විදියට. ඒ අනුව මෙහි භූමියෙන් 80%කටත් වැඩි ප්‍රමාණයක නිවර්තන වැසි වනාන්තර පැතිරී තිබෙනවා. මෙය විශාල ජෛව විවිධත්වයක් ඇති ඉතාමත්ම තෙත් භූමියක් විදියටයි සැලකෙන්නේ. ඒ වගේම රට තුළ විශාල වශයෙන් තෙල් සහ ගෑස් සංචිත පවතිනවා. 2023 වර්ෂයේ වෙද්දී ඉක්වටෝරියල් ගිනියාවේ ජනගහනය සිටින්නේ මිලියන් 1.69ක් පමණයි. ඒ අනුව මෙය ඉතාමත්ම අඩු ජනගහනයක් සහිත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙය අතීත ඉස්පාඤ්ඤ යටත් විජිතයක් නිසා මෙහි සංස්කෘතියට ඉස්පාඤ්ඤ ආභාෂය ලැබී තිබෙනවා. ඒ වගේම රටේ නිල භාෂාවන් වෙන්නේ ඉස්පාඤ්ඤ, ප්‍රංශ සහ පෘතුගීසි. නමුත් රටේ ජනගහනය 80%කටත් වැඩි පිරිසක් භාවිතා කරන බවට වාර්තා වෙන්නේ ඉස්පාඤ්ඤ භාෂාව.
මෙහි ප්‍රධාන ආගම විදියට ක්‍රිස්තියානි ආගම සැලකෙනවා 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 9777ක් වෙනවා ඒ අනුව මෙය සැලකෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ 4 වෙනි ධනවත්ම රට විදියට එම ලයිස්තුවේ මවුන්ට් වඩා ඉදිරියෙන් සිටින අප්‍රිකානු රටවල් වෙන්නේ ගැබෝන් සීසෙල්ස් සහ මොරිසස් පමණයි මේ වන විට දකුණු අප්‍රිකාවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 6500ක් වෙනවා කෙසේ වෙතත් මෙහි පවතින්නේ තෙල් සහ ගෑස් මිලත් සමගින් දැඩි ලෙස උච්චාවචනය වන ආර්ථික ඒ අනුව 2008 වර්ෂයේදී මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 19849ක් වුණා. ඇතරම එවකට යුරෝපයේත් බොහෝ රටවල ඒක පුද්ගල ආදායම සමග ගිනියාවට වඩා අඩුයි. උදාහරණ විදියට එවකට පෝලන්තයේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 13996ක් වුණා. ඒ වගේම රුමේනියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපයේ ගොඩක් රටවල් එවකට පැවතුනේ ඉතාමත්ම දුප්පත් රටවල් විදියට. නමුත් වර්තමානයේ වෙද්දි සමක ගිනියාවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 9777ක් දක්වා පහත වැටී තිබෙනවා. වර්තමානයේ වෙද්දි පෝලන්තයේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 18000කට ආසන්නයි. ඒ කියන්නේ සමක ගිනියාවේ 2008 වර්ෂයේ තිබුණු ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනයට තවමත් පෝලන්තයට එන්න බැරි වෙලා තියෙනවා. මීට අමතරව රුසියාව, මැලේසියාව වගේ රටවල 2023 වර්ෂයේ වෙද්දිත් ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 13500ක් වගේ. ඇතරම් මේ සංසන්දනය කිරීම දුකරේ මෙහි ආර්ථිකය පිළිබඳ ඔබට යම් අදහසක් ලබා දෙන්න. නමුත් මේ සමක ගිනියාව වගේ රටක ආදායම් තත්ත්වයත් එක්ක ලෝක කිසිම රටක ආදායම් තත්ත්වය සංසන්දනය කරන්න අමාරුයි. ඒට හේතුව වෙන්නේ දැඩි ආදායම් අසමානතාවය. සමක ගිනියාවේ ආදායම් විෂමතාවය මොනතරම් දරුණුයිද කියලා ඔබට අදහසක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත්. දැන් අපි සොයා බලමු මෙහි ආර්ථික ප්‍රභවයන් පිළිබඳව. සමක ගිනියාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා තියෙන්නේ තෙල් සහ ගෑස් මත. මීට අමතරව මොවුන් ආර්ථිකයේ විවිධාංගීකරණය කරන උත්සාහගෙන නැහැ. ඇතරම තෙල් සහ ගෑස් මත තිබූ රටවල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි ඔවුන්ගේ ආර්ථිකයන් විවිධාංගීකරණය කර තිබෙනවා. උදාහරණ විදියට ඩුබායි, කටාර් වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. මොකද එවැනි රටවල ආර්ථිකයේ විවිධාංගීකරණය නොකරොත් කවදාකහරි තෙල් ඉවරුණු දවසක ඒ රටවල ආර්ථිකය කඩා වැටෙනවා. නමුත් සමක ගිනියාව සැලකෙන්නේ ලෝකයේ ව්‍යාපාර නිදහස අඩුම රටක් විදියට. ඒ වගේම මෙහි විදේශීය ව්‍යාපාර රාජසන්තකර ව්‍යාපාරිකයන් රටෙන් පැන්නූ අවස්ථාත් ඉතිහාසෙන් වාර්තා වෙනවා. රටේ සම්පූර්ණයෙන්ම වගේ ව්‍යාපාර බලය තිබෙන බවට වාර්තා වන්නේ ජනාධිපතිවරයාගේ නෑදෑ හිත මිතුරන්ට. එවැනි තත්ත්වයක් මත මොවුන් ලෝක දූෂණ දර්ශකයන් රැඳී සිටින්නේ 171 වෙනි ස්ථානයේ. ඇතරම එම ලයිස්තුවේ සමක ගිනියාවට වඩා දූෂිත රටවල් තිබෙන්නේ 6ක් පමණයි. එම රටවල් 6 වෙන්නේ සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, වෙනිසියුලාව, යේමනී සහ බුරුන්ඩි රාජ්‍ය. මෙහි ප්‍රතිඵලයක් විදියට රටේ ආර්ථිකයෙන් 90%ක්ම භුක්ති විඳින බවට වාර්තා වන්නේ රටේ ජනගහනය 10%ක් පමණයි. ඒ නිසා මෙහි පවතින ඉහළ ඒක පුද්ගල ආදායම නිකම්ම නිකං ඉලක්කමක් පමණයි. ඇතරම ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය කියන්නේ රටේ සමස්ත ආර්ථික ජනගහණයෙන් බෙදුවම එක් පුද්ගලයෙක්ට එන ගාණ. ඒ අනුව මෙහි GDP යගේ ජනගහණයෙන් බෙදුවම එක් පුද්ගලයෙක්ගේ පංගුව වෙන්නේ ඇමරිකන් ඩොලර් 9777යි. නමුත් මේ 9777 සියලුම පුද්ගලයන් අතර එක හා සමානව බෙදී යනවද? ඇතරම කිසිම රටක ඒ විදියට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෙය බොහෝ දුරට සමාන රටවල් තිබෙනවා. එම රටවල් සැලකෙන්නේ සියලු දෙනාට සමාන ජීවන තත්ත්වයක් තිබෙන ඉතාමත්ම හොඳ රටවල් විදියට. ඇතරම යුරෝපයේ ගොඩක් රටවල ආදායම් අසමානතාවය ඉතාමත්ම අඩුයි. ඒ අනුව ලෝකයේ ආදායම් පරතරයේ අඩුම රට විදියට සැලකෙන්නේ ස්ලෝවේනියාව. දැන් අපි සොයා බලමු සමක ගිනියාවේ ඒක පුද්ගල ආදායමට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඇතරම මේ 9777 ඉතාමත්ම අසමානයි. උදාහරණයක් විදියට සමක ගිනියාවේ ජනගහණයෙන් 10%කගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් ලක්ෂ 2කට ආසන්නයි. ඒ කියන්නේ ඒ 10% ධනවත් ලෝකයේ ධනවත්ම රටේ පුද්ගලයන්ටත් වඩා. උදාහරණයක් විදියට නෝර්වේ සහ ස්විට්සර්ලන්තයේත් ඒක පුද්ගල ආදායම යන්නේ ඇමරිකන් ඩොලර් 90000 ලක්ෂයත් අතර. නමුත් ඒ විදියට සමක ගිනියාවේ ජනගහණයෙන් 10%ක් ඉතාමත්ම ධනවත් වුණත් අනිත් 90%කගේ ජීවන තත්ත්වය ඉතාමත්ම දුක්ඛිතයි. ඒ අනුව එම 90%ෙන් අතිබහුතරයකගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 500ටත් අඩු බවටයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මේ රටේ ජනගහනය 90%කට ආසන්න ප්‍රමාණයකගේ ආදායම ලෝක දුප්පත්ම රටේ ආදායමට සමානයි. ඔබට මේ සිටීමේ කළු පැහැයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ලෝකේ ආදායම් අසමානම රටවල් ටික. ඇතරම ඒ අතරින් අතිබහුතරයක් තියෙන්නේ අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ තිබෙන රටවල්. නමුත් ඔබට මෙහි දැක ගන්න පුළුවන් නැති රටවල් පහක දත්ත නොමැත කියලා සඳහන් වෙනවා. ඒ රටවල් පහ වෙන්නේ සමක ගිනියාව, ලිබියාව, ජිබුටි, ඇෆ්ගනිස්තානය සහ උතුරු කොරියාව. ඇතරම ඒ රටවලින් නිල වශයෙන් දත්ත ලබා දීමක් සිදු කරන්නේ නැහැ. මොකද මේ රටවල් සැලකෙන්නේ මාද නිදහස ඉතාමත්ම අඩු දූෂණය වසන් කරන රටවල් විදියට. ඒ නිසා මෙහි නිල වශයෙන් දත්ත නොමැති උනත් ස්වාධීන වාර්තාකරුවන් පවසන පරිදි සමක ගිනියාවත් ලෝකේ ආදායම් විෂමතාවයේ
ඉහළම රටක්. මීට අමතරව ලෝකයේ ඕනෑම රටක ජීවන තත්ත්වයේ මනින්න පුළුවන් වඩාත් පිළිගත්සා නිවැරදිම දර්ශකය වන්නේ මානව සංවර්ධන දර්ශකය. එම දර්ශකයෙන් සමක ගිනියාව රැඳී සිටින්නේ 144 වෙනි ස්ථානයේ. නමුත් සමක ගිනියාවට වඩා තුන් ගුණයකින් අඩු ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනයක් සහිත ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 72 වෙනි ස්ථානයේ. ඒ අනුව මෙහි ජනගහනයෙන් 140කටත් වැඩි පිරිසක් ජීවත් වන බවට වාර්තා වන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවටත් වඩා පහළින්. ඒ අනුව මෙහි ජනගහනයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා ප්‍රවේශය පවතින්නේ ඉතාමත්ම සීමිත පිරිසකට පමණයි. මීට අමතරව ජනගහනයෙන් අඩකට පිරිසිදු පානීය ජලය නොමැති අතර ළමුන්ගෙන් 7.9%ක් අවුරුදු 5ට පෙර මිය යන බවට වාර්තා වෙනවා. අවසාන වශයෙන් මෙහි දූෂිත පාලනය පිළිබඳ සොයා බලමු. ඉක්වටෝරියල් ගිනි පුසෙන් නිදහස ලබන්නේ 1968 වර්ෂයේ ඔක්තෝබර් 12 වෙනිදා. ඒ අනුව මෙහි පළමු ජනාධිපති විදියට සැලකෙන්නේ ෆ්‍රැන්සිස්කෝ මැකියා ගුයෙමා. ඔහු සිදු කරන්නේ දැඩි අධිකාරීවාදී පාලනයක්. ඔහු විසින් බලය රැකගන්න දැඩි මානව හිමිකම් කඩකිරීම්, ඝාතන සහ වද හිංසා පැමිණවීම් සිදු කර තිබෙනවා. මේ තත්ත්වය මත ඔහුගේ ඥාති පුත්‍රයෙක් වන ටියඩෝරෝ ඔබියන් ගුයෙමෝ විසින් කුමන්ත්‍රණයකින් බලය තහවුරු කරගන්නවා. මෙම කුමන්ත්‍රණය සිදුවන්නේ 1978-1979 වර්ෂවලදී. ඇතරම එදා සිට අද දක්වාම සමක ගිනියාව පාලනය කරන්නේ ටියඩෝරෝ ජනාධිපතිවරයා විසින්. ඒ අනුව ඔහු සැලකෙන්නේ ලෝකයේ දැනට බලයේ සිටින ජනාධිපතිවරුන් අතරින් වැඩිම කාලයක් බලයේ සිටින ජනාධිපතිවරයා විදියට. මේ වන විට ඔහුගේ දූර කාලයට වසර 44ක් වෙනවා. ඔහුගේ පාලනය දැඩි මර්ධනකාරී, දූෂිත සහ පෞල්වාදී එකක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම ලෝකේ වැඩිම රාජ්‍ය ධනය සූරා කෑ පුද්ගලයෙක් විදියටත් ඔහු සැලකෙනවා. මෙහි උපජනාධිපති ලෙසින් කටයුතු කරන්නේ ඔහුගේ පුතා විසින්. මීට අමතරව රජයේ සැලකිය යුතු නිලතලවල ඔහුගේ නෑදෑ හිතමිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ලෝකේ ධනවත්ම රටවල මොවුන් සතු ඇති දේපල ඩොලර් මිලියන් 500කට වඩා ඉහළ බවටයි වාර්තා වෙන්නේ. ඒ අතරින් අති බහුතරයක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ. ඒ වගේම ස්විට්සර්ලන්තයේ විසින් එහි තිබූ මොහුගේ මෝටර් රථ එකතුවක් අත්අඩංගුවටගෙන වෙන්දේසි කර තිබෙනවා. එම වෙන්දේසිය වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන් 27ක් බවටයි වාර්තා වෙන්නේ. එම මෝටර් රථ සාමාන්‍ය ඒවා නොවන අතර විශේෂ අවස්ථාවලදී නිෂ්පාදනය කළ ඒවා බවටයි වාර්තා වෙන්නේ. උදාහරණයක් විදියට ඔහුගේ ලැම්බෝගිනි රථය ලැම්බෝගිනි සමාගම විසින් ඔවුන්ගේ 50 වෙනි සංවස්ත්‍රය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දා. ඒ නිසා එහි වටිනාකම ඒ හා සමාන වෙනත් රථයකට වඩා 10 ගුණයක් වැඩි බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම 2017 වර්ෂයේදී මුදල් විසුද්ධිකරණය යටතේ ජනාධිපතිගේ පුත්‍රයාට ප්‍රංශයේ විසින් නඩු පවරනවා. එහිදී ඔහුට වසර දෙකක අතීත වූ සිරදඩුවම් සහ ඩොලර් මිලියන් 35ක දඩ මුදල් නියම කරනවා. ඊට අමතරව ප්‍රංශයේ තිබෙන යුරෝ මිලියන 100ක ඔහුගේ වත්කම් රාජසන්ත කරනවා. එම සියලුම මුදල් උපයා තිබෙන්නේ රටේ රාජ්‍ය සම්පත් වංචා කිරීමෙන් බවටයි ප්‍රංශ අධිකරණය විසින් සහතික කරන්නේ. ඉන්පසු එම සියලුම මුදල් ප්‍රංශ අධිකරණය විසින් සමක ගිනියාවේ මහ බැංකුවට ප්‍රදානය කරනවා. මීට අමතරව එක්සත් ජනපදය තුල ඩොලර් මිලියන් ගානක දේපල පවතින බවට ට්‍රාන්ස්පියරන්සි ඉන්ටර්නැෂනල් විසින් සහතික කර තිබෙනවා. ඒ අනුව මොවුන් වාර්තා කරන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන බැරක් ඔබාමාට ඇමරිකාවේ පවතින දේපල වලට වඩා මොහුට ඇමරිකාව තුල දේපල පවතින බවයි. අවසාන වශයෙන් 2022 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණේ පවත්වන්නේ මේ සියලු දූෂණ චෝදනා ඔප්පු වුණයින් පසුව. නමුත් ඔබ සිතන්නේ ඒ ජනාධිපතිවරණෙන් මේ දූෂිතයන් අන්තපරාද වුණා කියලාද? නමුත් ඇත්තටම එහෙම වුණේ නැහැ. එම ජනාධිපතිවරණය මොවුන් ජයගන්නේ ලෝක වාර්තාවක් සමගින්. ඇතරම එම ජනාධිපතිවරණයෙන් ටියඩෝරෝ ජනාධිපතිවරයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 97%ක් වෙනවා. ඉතින් මේ රට පිළිබඳ තවත් ඉදිරියට කතා කරන එකේ තේරුමක් නැහැ කියලා හිත. ඒ නිසා මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.